අද වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2550 ගාණක් වෙනකොට අපේ ආයුෂ අවුරුදු 70 75 වගේ මට්ටමට සාමාන්‍ය ආයුෂ අඩු වෙලා තියෙනවා. අපි නිකමට හිතමු අපේ ආයුෂ අවුරුදු 70යි කියලා නිකන් හිතමු. වර්තමානයේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයු අපේක්ෂාව 70යි. එතකොට අවුරුදු 2500ක් වෙනකොට මේ ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තියෙනවා. අවුරුදු 120 ඉඳන් 70 දක්වායි කියන අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. එතකොට අවුරුදු 2500කට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තියෙන අවුරුදු 50කින් විතර. ඔය ආයුෂ තවත් අඩු වෙලා තවත් අවුරුදු 2500ක් ගිය තැන තවත් අවුරුදු 50කින් අඩු වුණොත්, ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට මේ මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව ඉතුරු වෙන්නේ ඒ කාලේ අවුරුදු 20ක් වගේ ආයුෂක්. අවුරුදු 20-25 වගේ ආයුෂක් තියෙන. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට සර්වඥ ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පානවා. බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පාලා. ඒ ධාතු පරිනිර්වාණය වෙන කාලේ එනකොට ඊළඟට බුද්ධ අදිෂ්ඨානෙන් පිහිටවපු සතර සිරිපා සටහන් මැකිලා යනවා. මේ බුද්ධ අදිෂ්ඨාන සියල්ල පිහිටෙව්වේ අවුරුදු 5000ක් යනතේ. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂත් පිරිහිලා අවුරුදු 5000ක් කියන්නේ මිනිස් ආයුෂ අවුරුදු 20ට විතර බැහැපු කාලය. ඒ විනාශයෙන් පස්සේ බුද්ධ ශාසනය අවසන් වෙලා අවුරුදු 2300ක් ගිය තැන අවුරුදු 20 ආයුෂ 10ට බහින්. ඒ 10ට බැහැලා එතනින් පස්සේ සිද්ධ වෙන්නේ අර සත් අන්තක්කල්ප විනාශය. අවි ආයුධ වලින් මරාගෙන මිනිසුන්ට මෘග සංඥා පහළ වෙලා මුළු ලෝකෙම ලේවිලක් වෙන විස්තරයක් බුද්ධ දේශනාවක විස්තර කරන. එතනින් පස්සේ ඉතුරු වෙන ටික දෙනෙක්ගෙන් ටික ටික ගුණධර්ම පිරීම නිසා අර පිරිහිච්ච අවුරුදු 10ට බැහැපු ආයුෂ ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. මාසේ දෙක එහෙම තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ වැඩි වෙවි ගිහිල්ලා ආයෙමත් ආයුෂ අසංකේය දක්වා වැඩි වෙන්නට ඕන. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා ආයි අවුරුදු 80,000ට අඩු වෙච්ච කාලෙක මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට පින්වතුනි, මනුස්ස ලෝකේ කාලෙන් අපි ගණන් ගත්තොත් මේ ගණන් කිරීම තුළ අපිට පේනවා, එහෙනම් මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන්නේ මනුස්ස ලෝකේ අවුරුදු වලින් ගත්තොත් තව අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කියතන. ඒ නිසා මනුස්ස ලෝකේ කාලෙන් නම් මහා දීර්ඝ කාලයක්. හැබැයි දිව්‍ය ලෝකේ කාලෙන් ගත්තොත් එච්චර දීර්ඝ කාලයක් නෙමෙයි. සමහර දෙවිවරුන්ට අද පින් කරලා දිව්‍ය ලෝකේ පහළ වෙන ඇතැම් දේවතාවරුන්ට ඒ දිව්‍ය ආයුෂ අවසන් වෙන්න පෙර මනුස්ස ලෝකේ ඊළඟ බුදුරජාන් වහන්සේ පහළ වෙනවා. මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙනවා. මොකද මේ වෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොව වැඩ ඉන්නේ. තමන්ට අවස්ථාව එනකන් දෙවියන්ගේ ආරාධනය ලැබෙනකන් තුසිත දෙව්ලොව වැඩ ඉන්නවා. අනික් බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබන, අගසව් තනතුරු ලබන, 80 මහා ශ්‍රාවක තනතුරු ලබන ඒ සියලු දෙනාත් පාරමී පුරාගෙන තුසිත දෙව්ලොව දැන් වැඩ ඉන්නේ. එතකොට පින්වතුනි, මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ ඒ විස්තර ටිකක් හරිම ලස්සනයි. අද අපි මේ දකින මනුස්ස ලෝකෙ නෙමෙයි. ඔබට තේරෙයි, අද අපි මේ දකින මනුස්ස ලෝකයේ තුල අද තියෙන්නේ ලෝකෙ පිරිහිච්චම යුගයක්. මිනිස් ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහුණා කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට ගුණධර්ම වලින් පිරිහෙනවා. මිනිස්සුන්ගේ ලෙඩ රෝග වැඩි වෙනවා, ශරීර ශක්තිය දුර්වල වෙනවා, මිනිස්සු එන්නේ එන්න විරූපි වෙනවා. මේ වගේ මේ මිනිස්යන්ගේ ආයුෂ පිරිහීමත් එක්ක වෙන විකෘතිය, විනාශයේ ලෝකෙ සිද්ධ වෙන විනාශකාරී යුග ගැන බුද්ධ දේශනාවල තියෙනවා. හැබැයි පින්වතුනි, දීර්ඝ ආයුෂ ඇති කාලවල, අවුරුදු දහස් ගණන් ආයුෂ තිබ්බ කාලවල මීට වඩා වෙනස්ම මනුස්ස ලෝකයක් තියෙන. ඒ නිසා අද කාලේ ඒ කාලේ මනුස්ස ලෝකෙ මේ වගේද කියලා එහෙම අපිට තර්ක කරන්න බෑ. මොකද දීර්ඝ ආයුෂ ඇති කාල ගැන දේශනාවේ තියෙනවා, ඇතැම් කාමාවචර දෙවියන් මනුස්ස ලෝකෙ හිත පිහිටවනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල. අපිට දිව්‍ය ලෝකවලට වඩා මේ කාලේ මනුස්ස ලෝකෙ හොඳයි. මනුස්ස ලෝක සැප බහුලයි ඒ කාලවල. ඒ නිසා දෙවියන් පවා මනුස්ස ලෝකෙ හිත පිහිටවන. දෙව්ලොව පහළ වෙන කල්ප උක්ෂ, දෙව්ලොව පහළ වෙන විමාන, ඒවා සමහර පින් ඇති අයට මනුස්ස ලෝකෙත් ඒ විදිහටම පහළ වෙනවා කියන. ඊළඟට අහසින් යන්න පුළුවන් රජවරු, සක්විති රජවරු, ඒ අහසින් යන්න පුළුවන් චක්‍ර රත්න, හස්ති රත්න